මංහිතන්නේ අද දවස වෙනවිට කොවිඩ් 19 රෝගීන් වාර්තාවීම එන්නෙන්නම වර්ධන වෙලා තියෙනවා. මේ දක්වා කිසිම අවධානමක් තිබුණ නැති කුරුණෑගල අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවලත් අද වෙනට කොවිඩ් අවධානම ඉතාම දැඩි වෙලා තියෙනවා. අපිට තියෙන කනගාටුව තමයි මේ තත්ත්වයට පත් වෙන්න විශේෂයෙන් හේතු වුණේ රජය තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ඉස්සරහට දාගෙන මේගොල්ලෝ කටයුතු කරා. කිය 20 වෙනිදා වෙන විට රටේ ඇඳිරි නීති ඉවත් කරලා දේශපාලන වමනාවන් මත බල ලෝභයට මැතිවරණය සඳහා රට සූදානම් කිරීම තමයි රජයේ අරමුණ වෙලා තිබුණේ. විශේෂයෙන් අපි දැක්කා සෞඛ්‍ය ඇමතිතුමිය විදිහට පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කරා 19 වෙනිදාට අපේ රටේ කොවිඩ් අවදානම තුරන් වෙනවා. ඒ සඳහා සූදානම් වෙන්න කියලා එතුමා එතුමිය සූදානම් වුණා මේ සම්බන්ධව සතුට සමරන්න. මොකද යාකට වමනාව තිබුණේ 19 වෙනිදායින් පස්සේ 20 වෙනි පස්සේ මැතිවරණය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට තිබුණු බලපෑමුත් එක්ක මැතිවරණයකට තල්ලු කරගන්න. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ පරීක්ෂණ වැඩි කරන්න කියලා. නමුත් ඔවුන් පරීක්ෂණ වැඩි කරේ නැහැ. ඒක ප්‍රතිඵල 20 වෙනිදායින් පස්සේ වෙනට අවාසනාවකට පවිත්‍ර නෝනා කොවිඩ් මර්ධනය කරා කියලා සැමරුම් පවත්වන්න ලෑස්ති වෙලා තිබුණු දවසේ තමයි වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වුණේ. විශේෂයෙන්ම නාවික හමුදා සෙබළු මම හිතන්නේ හරි ක්‍රමවේදයකට ඔවුන් පාවිච්චි කරේ නැද්ද කියලා අපිට සැකයක් තියෙනවා. සෞඛ්‍ය අංශ විසින් විශාල අවධානයකට ලක් කළා. විශාල පිරිසකට මේ රෝගය බෝ වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි අවධානය කරනවා මේ වෙලාවේ හරිනම් සෞඛ්‍ය ඇමතිතුමිය තමන්ගේ අමාත්‍යාංශයෙන් ඉවත් වෙලා ඒ වරද බාර ගන්න ඕන. ඒ වරද බාර ගන්න ඕන. මොකද රජයේ මේ මැතිවරණ වොමනාව නිසා තමයි අද මේ තත්ත්වයට මෙතෙන්ට පත් වුනේ. අපි දැක්කා ඊයේ ගම්මන්පිල මහත්තයා කියනවා විපක්ෂයට ඕන වෙලා තියෙන්නේ මැතිවරණ කල් දාන්න නාම යෝජනා අවලංග කරගන්න වෙන මුකුත් හින්දා නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් නැවත එකතු වෙන්න දරන උත්සාහයක් කියලා. එහෙනම් අපිට අනිත් පැත්තට අහන්න තියෙනවා ආණ්ඩුව උත්සාහ කරන්නේ සමගි ජන බලවේගයත් ඒ ජාපයත් නාම යෝජනා කැන්සල් වුණොත් ආයේ එකතු වෙයි. එහෙම වුණොත් අපිට ප්‍රශ්නයක් කියලා. ඒ නිසාද මැතිවරණ පවත්වන්න යන්නේ. එහෙනම් රජයේ වමනාව ජනතාව බිල්ලට දීලා හරි කමන්නේ නැහැ. මලමිනී උඩින් හරි කමන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයයි සමග ජන බලවේගයයි ආයේ එකතු වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. එහෙම එකතු වෙන්න ඉඩ දෙන්නේ නැතුව මේ නාම යෝජනා ලයිස්තුවේම මැතිවරණ තියන්න ඕන. එතකොට තමයි අපිට වැඩි බලයක් එන්නේ, වැඩි වාසියක් තියෙන්නේ කියලා ඒගොල්ලෝ හිතනවා කියන එක තමයි අපිට ඒ තර්කයෙන් පැහැදිලි වෙන්නේ. එකෙන් පැහැදිලිවම පේනවා මේගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට තියෙන මැතිවරණය. ඒ කියන්නේ බලය. මේ වෙලාවේ අංක එක වෙන්න ඕනේ රටේ ජනතාව, විශේෂයෙන් කොවිඩ් අවදානමෙන් රට බේරා ගැනීම. ඒ නිසා මේගොල්ලෝ අපි දැක්කා මුල සිටම කටයුතු කරේ ඒ අරමුණු ඔළුවේ තියාගෙන. ඒ නිසා තමයි අද මෙතෙන්ට මේ අවදානමට මේ තත්ත්වයට රටපත් වෙලා තියෙන්නේ. නැත්තම් අපිට අපේ ගුවන්තොටුපළ හරියට රැකගෙන අපිට මේට වඩා ආරක්ෂා සහිතව අපේ ජනතාව බේරගන්න තිබුණා. මේ සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහත්තුමා ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ පාර්ලිමේන්තුවේදී කතා කරද්දී මේ සම්බන්ධව සමච්චලයෙන් තමයි ආණ්ඩුව විශේෂයෙන් පවිත්‍ර නෝන්ලා ජොන්ස්ටන් මහත්තයලා කතා කරේ. ඒ නිසා අද අපි වැටලා ඉන්නව අවදානම් කලාපේට. රටේ ජනතාවගේ ආර්ථිකය අද නැත්තරම නැති වෙලා, ආදාය මාර්ග සේරම අවහිර වෙලා, අපේ අපනයනේ ඉලක්ක කරගත් කර්මාන්ත ටික අඩපණ වෙලා. අපි කිව්වා මේට වඩා මේක ක්‍රමවේදය වෙනස් කරලා කරන්න, මේ කර්මාන්ත ටික අපි ඉස්සරහට අරන් යන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න. සීමා සහිතව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ විශේෂඥයන්ගේ උපදෙස් ඇතුව ඒ කර්මාන්ත ටික පවත්වාගෙන යන්න වැඩ කරන්න කියලා. නමුත් මේ අය එහෙම නෙමෙයි කරේ. තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය මුලට අරගෙන මේගොල්ලෝ තමන්ගේ උමනාමන් වෙනුවෙන් කටයුතු කරා. ඉතින් අද ලොකු ഘോഷාවක් තියෙනවා පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධව. අපි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ වෙන මොකුත් ඉඳන් නෙමෙයි. මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අපි සියලු දෙනාම යටත්. ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට වග වෙන්න ඕන. පාර්ලිමේන්තුවට වග වෙන්න ඕන. මේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරද්දී ඒ මුදල් පිළිබඳව අධීක්ෂණය කිරීමේ මුදල් පිළිබඳව වගකීම තියෙන පාර්ලිමේන්තුවට. ඒ මුදල් මොනවද වෙන්නේ, කවුද වියදම් කරන්නේ,
කියන ප්‍රශ්නේ තියෙනවා. රෝහිත අබේගුණවර්ධන මහත්තයා කිව්වා එක සතයක්වත් හම්බුනේ නැහැ කියලා. හැබැයි අපි ගාව තොරතුරු තියෙන ඕනතරම් විදේශ රටවලින් විතරක් නෙමෙයි මේ රටෙනුත් විශාල මුදල් ප්‍රමාණයක් නොඑක් ආයතනවලින් නොඑක් දෙනාගෙන් නොඑක් බැංකුවලින් ලැබිලා තියෙනවා. ඉතින් මේ මුදල් වලට මොනවද වෙන්නේ කියන වගවීම තියෙන පාර්ලිමේන්තුවට. මේ ගැන සොයලා බැලීමේ වගකීම තියෙන පාර්ලිමේන්තුවට. එහෙනම් අපි කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරන්න කියන්නේ මේ පාර්ලිමේන්තුවෙන් හම්බෙන පඩිය ගන්නවත් විශ්‍රාම වැටුප නැති අයට විශ්‍රාම වැටුප ලබා ගන්නවත් නෙමෙයි. අපි පැහැදිලිවම කැමති පාර්ලිමේන්තුව කැඳවලා පළවෙනි දිනේම ඕනනම් මේ විශ්‍රාම වැටුප මේ වාරෙට විතරක් නෙමෙයි හැමදාම උනත් විශ්‍රාම වැටුප ලබා දීම අවලංගු කරනවා. අපි කියන්නේ මේ රටේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ මහ ජනතාවගේ පරමාධිපත්‍ය. ඒකට අපි යටත් වෙන්න ඕන. ඒකට අපි ගරු කරන්න ඕන. ජනාධිපතිතුමාට වග වෙන්න ඕන. ඒ නිසායි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ. පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියන අයගේ අරමුණ මොකුත් නෙමෙයි මේ රටේට ලැබිලා දෙන මේ මුදල් පිළිබඳව හරියට අධීක්ෂණයක් කරන්න තියෙන පාර්ලිමේන්තුව නතර කර ගැනීම. අපිට ඕනේ මේ මුදල් වලට මොනවද වෙන්නේ කියලා හරියට සොයා බලන්න. පාර්ලිමේන්තුව තුලින් විමසන්න. අද මේ වේදම් කරන්නේ එකම පවුලේ කිහිප දෙනෙක්. එහෙන් ජනාධිපතිතුමා එක පවුලේ අගමැතිතුමා එනකොට මේ මුදල් වෙන් කරලා ඒ කාර්යභාරය පවරලා තියෙන පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ එක පවුලේ තුන් දෙනෙක් තමයි මේ මුදල් කන්දරාව වියදම් කරන්නේ. ඒ නිසා අපි කියන්නේ පාර්ලිමේන්තුව කැඳවලා ඒකට අවස්ථාව දා කරලා දෙන්න කියලා. නැතුව පාර්ලිමේන්තුව තුලින් අපි මේ ආණ්ඩු පෙරලන්න නෙමෙයි. අපි කොන්දේසි විරහිතව සෝදානම් මේ වියදම් කරන මුදල් වලට ඒ නෛතික බලය පාර්ලිමේන්තුවෙන් අරන් දීලා බොහොම හොඳින් විනිවිදභාවයෙන් මේ කටයුත්ත කරන්න උදව් කරන්න ආණ්ඩුවට. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ ගිහිල්ලා බත්පත කන්න නෙමෙයි. ඒ විදිහට පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කරමින් ඉන්නවා පාර්ලිමේන්තුව නියෝජනය කරනම මේ ආණ්ඩුවේ කට්ටිය. පාර්ලිමේන්තුවේ 225 රටට එපා වෙලා කියලා රටේ ජනතාව මතයක් හදලා තියෙන්නේ මේ අය කියන මතින්ද? පාර්ලිමේන්තුවේ වෙන කාර්යභාරය හරියට පැහැදිලි කිරීමක් නැතිින්ද? පාර්ලිමේන්තුවේ ඉන්නේ මෝඩයෝ කියලා සමහරු මේ හිතන් ඉන්නවා. ඒකට හේතුව යම් යම් දේශපාලඥයෝ මේ කැබිනට් එකේ ඉන්න 15 දෙන්නෙකුටම සාමාන්‍ය පෙළ නැහැ. එහෙනම් ඉස්සලාම් පාර්ලිමේන්තුව නෙමෙයි අවලම් කරන්න ඕනේ මේ කැබිනට්ටුව. මේ කැබිනට්ටුව. ඒ නිසා රටේ ජනතාවට ඉදිරි පාර්ලිමේන්තුවේදී හොඳ මිනිස්සු තෝරගන්න අවස්ථාවක් උදා වෙයි. ඒකට හොඳ මිනිස්සුන්ට නාම යෝජනා දෙන්නවත් කටයුතු කරේ නැහැ. පොහොට්ටුවේ හාදෝ වියත්මග අයින් කළා දැම්මා. ඒ නිසා පැහැදිලිවම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරුත්වයක් මේ රටේ තියෙනවා. ජනතාව ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න ඕන. දැන් අපි දැක්ක සමහර ප්‍රධානයන් තියෙනවා. අපි දන්නවා අර යාපනයේ හොඳ ව්‍යාපාරිකයෙක් ඉන්නවා ත්‍යාගරාජ කියලා මහත්මේ. රුපියල් කෝටියක් මිලියන 10ක් දුන්නා. හැබැයි එතුමාගේ නමක්වත් කියවෙන්නේ නැහැ. අපිට ආරංචි ඒ කෝටි 10 චෙක්පත ගාමිණී ලොකුගේ මහත්තයා බාර දෙනවා එතුමා දෙන විදියට. දැන් අපි ඊයේ බලපුවාම ගරු අගමැතිතුමාගේ මේ කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරපු ලයිස්තුවේ ලක්ෂ 100 නැත්තම් කෝටියේ මුදල සඳහන් වෙලා නැහැ. ඒ කෝටියේ මුදල සඳහන් වෙලා නැහැ. සමහර රාජ්‍ය ආයතනවල සල්ලි රජයටම දෙනවා විමල් වීරවංශ මහත්තයලා වගේ කට්ටිය ඇමතිවරු හරියට විමල් වීරවංශ මහත්තයාගේ සල්ලි දෙනවා වගේ. ඉතින් අපිට කිසි විනිවිදභාවයක් නැහැ මේ සල්ලි කාගේ සල්ලිද ඇත්තටම? එතකොට මේ සල්ලි වලට මොනවද වෙන්නේ? විදේශ රටවල මොනවද ලැබුණ මුදල් ආදාර ණය? ඒව හරියට භාවිතා වෙලා තියෙනවද? මේ ප්‍රශ්නේ තියෙනවා. මේක මේ හැල්ලුවට කාරණයක් නෙමෙයි. 225 එපා කියලා බරුවට කෑ ගහන මිනිස්සු ඉන්න පුළුවන්. නමුත් මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු කොට්ටාසියක් ඉන්නවා. ඒ අය බලනවා මේ මුදල් පිළිබඳව කවුද වග කියන්නේ කියලා. එක පවුලේ 3 දෙනෙකුට මේසා විශාල මුදල් ප්‍රමාණයක් පරිහරණය කරන්න කිසිදු විගණනයකින් තොරව කිසිදු අධීක්ෂණයකින් තොරව දෙන්න බෑ. ඒක අපි කියන්නේ පාර්ලිමේන්තුව. අපිත් කැමතියි මැතිවරණයක් තියලා පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් වුණා නම්. මොකද මැතිවරණයක් තියන්න බෑනේ මේ භූමියේ. රාජ්‍ය නිලධාරීන් සූදානම් නැත්තම් රටේ ජනතාව සූදානම් නැත්තම් මැතිවරණයක් තියන්නේ කාටද? කවුද මැතිවරණ රාජකාරිය කරන්නේ? කවුද ඡන්ද පොල්ටින්නේ? ඉතින් මේක අපි තේරුම් ගන්න එපා. එහෙනම් මැතිවරණයක් තියන්න භූමිය සූදානම් නැත්තම් රට සූදානම් නැත්තම් ජනතාව සූදානම් නැත්තම් විවස්ථාවට යටත් වෙලා විවස්ථාවට අනුව අනුගත වෙලා තිබුණු පාර්ලිමේන්තුව කැඳවලා අපි කියන්නේ දවස ගන්න රැස් වෙන්න කියලා පෑයක් හරි අතුලත ඒ අවශ්‍ය නීති රීති අනපනත් සම්මත කරගෙන කටයුතු කරන්න. දැන් බලන්න අපි නිරෝධායන පනත තියෙනවා.
එක්දාස් අටසිය අනුහතේ පනතකින් අපි වැඩ කරන්නේ. සුද්ධක පනතකින් අපි නිරෝධායන පනතෙන් තමයි මේ වෙලාවේ වැඩ කරන්නේ. යල් පැනලා නෙමේ මේ 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 සුද්ධගේ කාලේ පනත. අවුරුදු 125ක් විතර පරණ පනත. මේ පනතකින් තමයි අපි අද කොවිඩ් වසංගතයට මුහුණ දෙන්නේ. ඉතින් අවුරුදු 120 ගානක් පරණ පනතකින් පුළුවන් ද අද තියෙන මේ කොවිඩ් වසංගතය අපිට මුහුණ දෙන්න? මේක අපි තේරුම් ගන්න බෑ. මේ අනපනත් හදන්න නීති හදන්න තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. අපිට කලින් ඒක උමනාවක් නොවෙන්න ඇති අපේ රටේ මෙහෙම වසංගත තත්ත්වයක් ඇති නොවෙන්න ඇති. හැබැයි අද මේක ඕනලා තියෙන්නේ. 1897 පනතක් අරගෙන ඒ නියමයන් අනුව කටයුතු කරලා අද පුළුවන් ද කොවිඩ් අර්බුදේ මුහුණ දෙන්න? බෑ. මේක තමයි අපි තේරුම් ගන්න ඕන කාරණේ. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කැඳවන්න කියන්නේ අපි ගිහිල්ලා පාර්ලිමේන්තුවේ බත්පත කන්නවත් එහෙම නැත්නම් වැටුප ලබන්නවත් පෙන්ෂන් ප්‍රශ්නයක් නම් නැහැ මට කොහොමවත් මම රජයේ සේවයේ ඉඳලා පෙන්ෂන් එපා කියලා ආපු කෙනෙක්. ඒ නිසා කිහිම පෙන්ෂන් ඕන කියන කවුරුවත් ඔතන මම දන්නේ නැති ආණ්ඩු පක්ෂෙත් නැහැ විපක්ෂෙත් නැහැ. පෙන්ෂන් වලට වඩා දේවල් කැප කරලා ආපු අය පාර්ලිමේන්තුවේ ඕන තරම් ඉන්නවා 7-8 දෙනෙක් මේ හැර දෙපැත්තෙම එහෙම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. සැබෑ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදයට රටේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවට අපි සියලු දෙනා යටපත් වෙන්න ඕන. යටත් වෙන්න ඕන. විශේෂයෙන් ජනාධිපතිතුමා වගවන කැම ස්ථානයේ පාර්ලිමේන්තුව. තුමාකට වග වෙන්න ඕන. ඒ නිසා තමයි අපි මේ විදිහට පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය ප්‍රකාශ කරන්නේ වෙන පුත්ින්ද නෙමෙයි මේ වෙලාවේ කොවිඩ් වසංගතයෙන් අපි රට බේර ගන්න ඕන.